ඉතින් සුබ දවසක් කියලා පිළිගන්න අදත් ජොබ් ගයිඩ් ශ්‍රී ලංකා චැනල් එකට අදත් ඔයාලට අපි කෘෂිකාර්ය අමාත්‍යාංශය යටතේ පුරප්පාඩු ගැඳවා ඇති රැකියා විශාල ප්‍රමාණයක් පිළිබඳ විස්තර ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. මෙහිදී කෘෂිකාර්ය රාජ්‍ය අමාත්‍යාංශය යටතේ හෙක්ටර් කොප්පෑකඩුව ගෝවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය මගින් කැඳවා ඇති තනතුරු 15කට වඩා ප්‍රමාණයක් පිළිබඳ විස්තර එකින් එක ගෙනෙන්න අපි ඔයාලට බලාපොරොත්තු වෙනවා. එහිදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ පුස්තකාල සහායක කළමනාකරණ සහකාර වැනි බොහෝ දෙනෙකුට අයදුම්පත් යොමු කළ හැකි තනතුරු පිළිබඳ විස්තර මෙහිදී අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි කියන්න ඕනේ මේ වීඩියෝ තුළින් අපි මේ සඳහා වන අයදුම් පත්‍රය නිවැරදි සකස් කිරීම සහ පිරවීම පිළිබඳ විස්තරත් එක් එක් තනතුරු සඳහා වන සුදුසුකම් වයස සහ වැටුප් විස්තර පිළිබඳව ගෙනෙන්නටත් බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව තනතුරු වලට ලැබෙන වෙනත් ප්‍රතිලාභ සහ නිවැරදි අයදුම්පත් යොමු කරන ආකාරය තැපැලෙන් නිවැරදි ආකාරයෙන් අයදුම්පත් යොමු කරන ආකාරය පිළිබඳ විස්තරත් අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපි දැන් ඒ විස්තර එකින් එක ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි සඳහන් කරන්න යන්නේ අයදුම් පත්‍රය නිවැරදිව සකස් කරන ආකාරය. මෙහිදී අපි මුලින්ම මතක් කරන්න ඕනේ මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ඔයාලට මේ අයදුම් පත්‍රය ලබා දීලා තිනවා. ඒකෙන් ඒක ඩවුන්ලෝඩ් කරලා ප්‍රින්ට් අවුට් ලබා ගැනීම මගින් අපි සඳහන් කරන ආකාරයෙන් නිවැරදිව පුරවලා ඔයාලට අයදුම් පත්‍රය යොමු කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයේ අයදුම් පත්‍රයක් තමයි අපි ඔයාලට ලබා දීලා තියෙන්නේ. මෙහිදී මුලින්ම ඔයාලා සඳහන් කරන්න තියෙනවා ඇප්ලිකේෂන් ෆෝම් එකේ උඩම ඔයාලා අයදුම් කරන තනතුරේ නම පෝස්ට් ඔෆ් කියලා මෙතන ඔයාලා තනතුර සඳහන් කරන්න ඕනේ. ඊළඟට ඊළඟට ඔයාලා නේම් ඉන් ෆුල් සම්පූර්ණ නම ඔයාලා මෙතන සඳහන් කරන්න ඕනේ. ඔයාලගේ ඉංග්‍රීසි අකුරින් ඊළඟට නේම් විත් ඉනිෂියල්ස් කියලා තියෙනවා මුලාකුරු සමග නම ඔයාලා මෙතන සඳහන් කරන්න ඕනේ. ඔයාලගේ ඊළඟට ලිපිනේ ඇඩ්‍රස් වශයෙන් මෙතන සඳහන් කරන්න ඕනේ. ඊළඟට ඔයාලා දුරකථන අංකය මෙතන සඳහන් කරන්න ඕනේ. ඔයාලගේ ඊමේල් ලිපිනේ සඳහන් කරන්න මේ ස්ථානය ලබා දීලා තියෙනවා. ඩේට් ඔෆ් බර්ත් යට උපන් දිනය වර්ෂයේ මාසයේ දිනය වශයෙන් මෙතන සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ ක්ලෝසින් ඩේට් අනුව විතර ඔයාලගේ වයස මෙතන අවුරුදු මාස දින වශයෙන් සඳහන් කරන්න ඕනේ. මේ ක්ලෝසින් ඩේට් එක වෙන්නේ 3 වෙනි මාසේ 12 වෙනි දින. ඒ දින වෙන විට ඔයාලගේ වයස ගණනය කරලා ඔයාලා මෙතන ඇතුළත් කරන්න කටයුතු කරන්න ඕනේ. ඊළඟට ඔයාලා ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා ගත්තේ උපතින්ද එහෙම නැත්නම් ලියාපදිංචි වීමද කියලා සඳහන් කරන්න මෙතන සඳහන් කරන්න දීලා තියෙනවා. ඊළඟට ජාතික හැඳින්වත් අංකය ඔයාලා මෙතන සඳහන් කරන්න ඕනේ. ඊළඟට ඔයාලා සඳහන් කරන අවස්ථාව ලබා දීලා තියෙනවා අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ විස්තර. එහිදී ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාග විස්තර මෙතනත් උසස් පෙළ විභාග විස්තර මේ කොටසෙත් ඇතුළත් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊළඟට ඔයාලා මෙතන සඳහන් කරන්න ඕනේ ඔයාලා ඒ විභාගයට පෙනී සිටි ආයතනයේ නම. ඊළඟට ඔයාලා අධ්‍යයනය කරපු කාල සීමාව මෙතන සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍ය පෙළ විභාගයේ විස්තර ඒ ලබාගත් විෂයන් පිළිබඳ විස්තර සහ ලබාගත් ශ්‍රේණිය පිළිබඳ විස්තර මෙතන ඇතුළත් කරන්න ඕනේ. උසස් පෙළ විභාගයේ සභාගත් විෂයන් සහ ශ්‍රේණිය පිළිබඳ විස්තර මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ලබා දෙලා තියෙන්නේ වෙනත් අධ්‍යාපන සුසුකම් පිළිබඳ විස්තර. එතනදී විශේෂම සඳහන් කරලා තියෙනවා ඔයාලා අයදුම් කරන තනතුරට අදාළ වෙන සුසුකම් පමණක් මේ කොටුව තුළ යොදන්න කියලා. ඊට අමතරව ඒ ඒ සුසුකම් සඳහා වෙන සහතිකවල සහතිකවල පිටපත් මේ අයදුම් පත්‍රය සමග යොමු කළ යුතුයි කියලා මෙහිදී සඳහන් කරලා තියෙනවා. මෙහිදී ඒ උපාධිය හෝ වෙනත් ඩිප්ලෝමා පාඨමාලා සඳහා ලබාගත් ඒකේ නම මෙතන සඳහන් කරන්න ඕනේ. විභාගේ නම ඒ ලබාගත් ආයතනය මෙතන සඳහන් කරන්න ඕනේ. විභාගය සමත් වූ දිනය සහ එක්සෑම් නම්බර් එක මෙතන සඳහන් කරන්න ඕනේ. අදාළ විෂයන් සහ ලබාගත් සාමාර්ථය මෙතන සඳහන් කරන්න ඕනේ. ඊළඟට ප්‍රොෆෙෂනල් ක්වාලිෆිකේෂන් යටතේත් ඔයාලා වෙනත් වෘත්තීය සුදුසුකම් තියෙනවා නම් ඒ පිළිබඳ විස්තර තමයි මෙතන ඇතුළත් කරන්න තියෙන්නේ. එතකොට ඒ අදාළ ලබාගත් ක්වාලිෆිකේෂන් එකේ නම මෙතන සඳහන් කරන්න ඕනේ. ලබාගත් ආයතනය සහ ලබාගත් දිනය සහ ඒ විස්තර පිළිබඳව මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ ඇඩිෂනල් ක්වාලිෆිකේෂන් යටතේ ඔයාලා වෙනත් සුසුකම් ලබාගෙන තියෙනවා නම් ඒ පිළිබඳව විස්තර මේ කොටුව තුළ ඇතුළත් කිරීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊළඟට ඔයාලා වෙනත් ලබාගෙන තිබෙන තාග්ය සහ ශිෂ්‍යත්ව පිළිබඳව ඔයාලට මෙතන ඇතුළත් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. වෙනත් අමතර සුසුකම් තියෙනවා නම් සමාජ සේවා වැනි සුසුකම් මෙතන ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට ඔයාලගේ භාෂා හැකියාව පිළිබඳව විස්තර විමසලා තියෙනවා. එහිදී සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විමසලා තියෙන්නේ. එහිදී කියවීම ලිවීම සහ කතා කිරීමේ හැකියාව ඔයාලට වෙන වෙනම විමසලා තියෙනවා. ඒ අදාළ තොරතුරු ඔයාලා ඇතුළත් කරන්න ඕනේ. ඒ භාෂාව සඳහා වෙන විභාගයෙන් ලබාගත් ඉහළම
සහතික පිළිබඳ විස්තර මේ කොටුව තුළ ඇතුළත් කරන වලට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊළඟට ඔයාලා එම්ප්ලොයිමන්ට් රෙකෝඩ් එක ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ පළපුරුද්ද පිළිබඳ විස්තර ඔයාලා ලබා දෙන්න ඕනේ. මෙන්න මේ කොටුව තුළ නිවැරදි ආකාරයෙන් ඔයාලේ පළපුරුද්ද ඔයාලා ලබා ඇති වෘත්තීය පළපුරුද්ද පිළිබඳ විස්තර මේ කොටුව තුළ ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට කොටසේදී අදවත් කරන්න තියෙනවා ඔයාලට ඥාතීන් වන දෙදෙනෙකුගේ විස්තර. එහිදී ඔවුන්ගේ නම, ඔවුන්ගේ වෘත්තීය සහ ලිපිනය සහ දුරකථන අංකය මේ කොටසේ සඳහන් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊළඟට ඔයාලා උසාවියකින් කිසියම් වරදකට වරදකරු වෙලා තියෙනවද කියලා විමසලා තියෙනවා. එහිදී ඔයාලා විස්තර මෙතන සඳහන් කරන්න ඕනේ. ඊට අනතුරුව මේ කොටස ලබා දීලා තියෙනවා ඔයාලා නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන බවට අත්සන් කළ දිනය දන්න ඕනේ. ඊට අමතරව ඊළඟ කොටසේ ලබා දීලා තියෙන ඔයාලා දැනටමත් රාජ්‍ය සේවයේ කටයුතු කරන පුද්ගලයෙක් නම් මේ දනස සහ ආයුධපත් යොමු කිරීමේදී ඒ ආයතන ප්‍රධානියා මාර්ගයෙන් ආයුධපත් යොමු කරන්න ඕනේ. ඒ ආයතන ප්‍රධානියා කියලා මේ අලුත් තනතුර සඳහා ඔයාලා තේරුණොත් ඔයා දැනට සිටින තනතුර වලින් නිදහස් කරන බවට තමයි මෙහිදී සඳහන් කරලා තියෙන්නේ. එහිදී ඔයාලා ආයතන ප්‍රධානියා මාර්ගයෙන් මේ කොටස පූර්වව ගන්න ඔයාලා කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ ආකාරයෙන් පූර්වගත්තට පස්සේ ඔයාලට පහසුවෙන් ආයුධපත් යොමු කරන්න පුළුවන්. අපි මුලින් බලමු ලබා දෙලා තියෙන තනතුරු මොකක්ද කියලා. මුලින්ම ලබා දෙලා තියෙන පුස්තකාල සහකාර කියන තනතුර. එහිදී ඒ සඳහන් අධ්‍යාපන සුසුකම් මොනවද කියලා බලමු. එහිදී සාමාන්‍ය පෙළ විභාගයේදී භාෂාව, ඉංග්‍රීසි භාෂාව, ගණිතය ඇතුළු විෂයන් හතරකට සී සමත්ව සහිතව සාමාන්‍ය පෙළ විභාගයේ එක් වරකදී විෂයන් හයකින් සමත් වීම මේගොල්ලෝ සලකලා බලලා තියෙනවා. ඊළඟට අපේ උසස් පෙළ විභාගයේදී සාමාන්‍ය පොදු පරීක්ෂණේ හැර විෂයන් තුනක් සමත් වීම තමයි මෙහිදී සලකලා බලලා තියෙන්නේ. එළ වෘත්තීය සුසුම් යර්ථයේ ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ හෝ එහා සමාන ආයතනික පුස්තකාල හා විඥාපන විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවේ පළමු අදියර, ඒ කියන්නේ පළමු වසර සමත් වෙලා තියෙනවා නම් ඒ සඳහා ඉදම්පත් යොමු කරන්න පුළුවන්. ඊට අමතරව පළපුද්ද වශයෙන් ශ්‍රේෂ්ඨ වසරක පළපුද්ද ලබා තිබීම මේකලු විමසලා තියෙනවා. එළ වයස සුසුම් වෙන සඳහන් කරනවා නම් වයස අවුරුදු 18 නොවැඩු විය යුතුයි සහ 45 නොවැඩු විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. අභ්‍යන්තර ආයතන කරනවා නම් උපරිම වයස සීමාව අදාළ වෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. වැටුප් පරිමාණය ගැන සඳහන් කරනවා නම් MA 2.2 යටතේ 30310 ක මූලික වැටුපක් සහ අනිකුත් රජයේ දීමන සහිත 40000 ක වැඩි වැටුපක් ඔයාලා මාසිකව මේ පුස්තකාල සහකාර කියන තනතුව සඳහා ලබා ගැනීමේ හැකියාව මෙහිදී ලබා දෙලා තියෙනවා. ඊළඟ තනතුර වෙන්නේ කළමනාකරණ සහකාර තාක්ෂණ නවන තනතුර. එහිදී වෙන සුසුකම් වෙන්නේ භාෂාව, ඉංග්‍රීසි භාෂාව, ගණිතය ඇතුළු විෂයන් හතරකට සී සමත් සහිතව සාමාන්‍ය පෙළ විභාගයේදී එක් වතාවකදී විෂයන් හයකින් සමත් වී තිබීම තමයි සාමාන්‍ය පෙළ සුසුකම. උසස් පෙළ විභාගයේදී විෂයන් තුනකින් සමත් වීම මෙහිදී සරකල් බලලා තියෙනවා. විශේෂ කුසලතා වශයෙන් පාලිකාන මුතුකාංග භාවිතය පිළිබඳ හැකියාව, සිංහල දෙමළ ඉංග්‍රීසි අතුරු ලියන පිළිබඳ හැකියාව මෙහිදී විමසලා බලලා තියෙනවා. මේ සුසුකම් තියෙනවා නම් ඔයාලා පුළුවන් කළමනාකරණ සහකාර කියන තනතුර සඳහා අදුපත් යොමු කරන්න. වයස සුසුකම ලෙස වයස අවුරුදු 18 නොවැඩු 45 නොවැඩු යුතු කියලා සඳහන් කරලා තියෙනවා. වැටුප් සංකේතය හා පරිමාණය ගැන සඳහන් කරනවා නම් MA 1.2 යටතේ 27910 ක මූලික වැටුපක් සහ අනිකුත් දීමනා ඔයාලට මේ තනතුර සඳහා ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟ තනතුර වෙන්නේ පරිගණක තාක්ෂණ සහකාර කියන තනතුර. මෙහිදී මේ තනතුර සඳහා වෙන අධ්‍යාපන සුසුකම් වශයෙන් සඳහන් කරලා තියෙන්නේ භාෂාව, ඉංග්‍රීසි භාෂාව, ගණිතය ඇතුළු විෂයන් හතරකට සී සමත් සහිත සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයන් හයකින් එකවර සමත් වීම, උසස් පෙළ විභාගයේදී එකවර විෂයන් තුනක් සමත් වීම නැවත සඳහන් කරලා තියෙනවා. වෘත්තීය සුසුකම් ලෙස මේ පරිගණක තාක්ෂණ සහකාර තනතුර සඳහා වන්නේ පරිගණක මෘදුකාංග, දෘඩාංග පිළිබඳ එක්කාරතු ඩිප්ලෝමාවක් හෝ සාධක පත්‍ර පාඩමාලාවක් හදාරා තිබීම හෝ ඊට හා සමාන NVQ පහ මට්ටමට නොවැඩු පාඩමාලාවක් හදාරා තිබීම සහ එම ශේෂය වසරක පළමුවදල් ලබා දිනනවා නම් මේ සඳහා ආයුධපත් යොමු කරන්න පුළුවන්. වයස සුසුකම ලෙස නැවත සඳහන් කරනවා 18 නොවැඩු 45 නොවැඩි පුද්ගලයන් සඳහා මේ සඳහා ආයුධපත් යොමු කිරීම හැකියාව තියෙනවා. වැටුප හා වැටුප් පරිමාණය වන්නේ 30310 සහ අනිකුත් දීමන සහිත 40000 වැඩි වැටුපක් මේ තනතුර සඳහා ඔයාලට ලබා ගැනීම හැකියාව පවතිනවා. ඊළඟ තනතුර වෙන්නේ ප්‍රවාහන සහකාර කියන තනතුර. එහිදී අදාළ වෙන සුසුකම් මෙතෙන් සඳහන් කරලා තියෙනවා. නැවතත් සාමාන්‍ය පෙළ විභාගයේදී භාෂාව, ඉංග්‍රීසි භාෂාව, ගණිතය ඇතුළු විෂයන් හතරකට සී සමත් සහිතව එකවර විෂයන් හයකින් සමත් වීම තමයි සාමාන්‍ය පෙළ සුසුකම් වෙන්නේ. උසස් පෙළ විභාගයේදී විෂයන් තුනකින් එකවර සමත් වීම මේක සලකලා බලනවා. ඊට අමතරව වෘත්තීය සුසුකම් වෙන්නේ මේ ප්‍රවාහන සහකාර තනතුර සඳහා මෝටර් යාන්ත්‍රික විද්‍යාව ප්‍රවාහනය හෝ ඊහා සමාන ශ්‍රේෂ්ඨයක් පිළිබඳ වසර දෙකක ඩිප්ලෝමා හෝ සහතික පත්‍ර පාඩමාලාවක් හදාරා තිබීම සහ රජයේ පිළිගත්ව බෞද්ධික ආයතනයෙන් පාඨමාලාව හැදරීම පසු ශ්‍රේෂ්ඨ වසරක පළපුරුද්දක් තියෙනවා නම් මේ සඳහා ආයුධපත් යොමු කරන්න පුළුවන්. වයස වෙන්නේ 18 නොවැඩු 45 නොවැඩි වෙන්න ඕනේ.
ඉතමතර වැටුප් පරිමාණය නැවතත් 23310 ක වැටුපක් සහනිකුත් දිවන සහිතව 40000කට වැඩි වැටුපක් මේ තනතුර සඳහාත් ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ සූසු තනතුර බලලා ඔයාලට ආයුධපත් වෙනු කරන්න පුළුවන්. ඊළඟට අපි ඉදිරිපත් කරනවා අනිකුත් තනතුරු තවත් තනතුරු රාශියක් ඔයාලට විස්තර අපි ගෙන එනවා. ඒ එක් එක් තනතුරු පිළිබඳ විස්තර සූසුකම් වයස සහ වැටුප් විස්තර ඊළඟට ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට මතක් කරන්න ඕනේ අපි මේ වීඩියෝ එක අවසානයේදී නිවැරදි ආයුධ පත්‍ර යොමු කරන ආකාරයේ ඒ විලාපන්තවලින් ආයුධ පත්‍ර යොමු කළ යුතු විස්තර පිළිබඳව ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. වීඩියෝ අවසානයේ නැරඹීමෙන් ඔයාලට ඒ පිළිබඳ විස්තර ලබා ගන්නට හැකියාවක් තියෙනවා කියලා නැවතත් මතක් කරන්න ඕනේ. Thank you.
ඉතින් ඉහෙතදී අපි ගෙන ආපු තනතුරු පිළිබඳ විස්තර වල විමසල බලලා ඔයාලා සුදුසු තනතුරු සඳහා ආයුධ පත්‍ර යොමු කිරීමේ හැකියාව දැන් තියෙනවා. ඒ එක් එක් තනතුරු සඳහා වන ප්‍රතිලාභ විස්තර පිළිබඳ ඊළඟට අපි ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ සෑම තනතුරක් සඳහාම සේවක ආදර්ශාත කරනවල සහ සේවක බාරකාර ආදර්ශ සඳහා දායකත්වයක් සපයනවා කියලා මෙහිදී සඳහන් කරලා තියෙනවා. ඉහත වැටපොළට අමතරව සියලු තනතුරු සඳහා රජය විසින් අනුමත ජීවන දන් දීම සහ අනිකුත් දීම ලැබෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ආයතනයේ කාර්යමණ්ඩලය සඳහා වන වෛද්‍ය ප්‍රතිලාභ හිමිකම් යෝජනා ක්‍රමයක්ද ක්‍රියාත්මක කරනවා කියලා මෙහිදී සඳහන් කරලා තියෙනවා. ඊළඟට බලමු අපි ආයුධ පත්‍රය නිවැරදි යොමු කරන ආකාරය. මෙහිදී ආයුධ පත්‍රය අපි කලින් සඳහන් කළා වගේ නිවැරදිව පුරවගෙන නැවත සඳහන් කරන අපි මේ වීඩියෝ එකේ පහළ ડિස්ක්‍රිප්ෂන් එකේ වලට ආයුධ පත්‍රය ලබා දීලා තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරලා print out ගැනීමෙන් නිවැරදිව සම්පූර්ණ කරලා වලට ආයුධ පත්‍රය යොමු කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. ඊට අමතරව මෙහි සඳහන් කරලා තියෙනවා ඒ තනතුරට සඳහා වන අධ්‍යාපන සුසුකම් සහ සේවා පළපුරුද්ද සනාථ කියන සහතිකවල පිටපත් සහිතව තමයි ආයුධ පත්‍රය යොමු කරන්න ඕනේ. ඊට අමතරව ආයුධ සම්පූර්ණ කරන ආයුධ පත්‍ර ඒ සහතික සමග ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න ඕනේ. 2021 මාර්තු 12 වෙනිදාට ප්‍රථමයෙන් ඉදිරිපත් කළ යුතු ලිපිනය වෙන්නේ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය අංක 114 විජේරාම මාත කොළඹ 7 කියන ලිපිනයට සමයි බලා මේ ආයුධ පත්‍රය යොමු කිරීම සිදු කරන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා ආයුධ කරන තනතුර ලියුම්කාරයේ වම්පස ඉහළ කැළවරේ අනිවාර්යයෙන්ම ආලා සඳහන් කරන්න ඕනේ. ඊළඟට මේ ආයුධ පත්‍රය ඔයාලට ලබා ගන්න පුළුවන් ඒ ආයතනෙනුත් ආයතනයේ ලේකාධිකාරී කාර්යාලයෙන් වලට ආයුධ පත්‍රය ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඉඳ අමතරව වැඩිදුර විස්තර මේ වෙබ් අඩවිය ලබා ගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට නැවත සඳහන් කරලා තියෙනවා රජයේ ව්‍යවස්ථාපන මණ්ඩල සංස්ථා දෙපාර්තමේන්තුවල ආයුධ කරවක් සිටිනවා නම් ඔවුන් ඒ ආයතන ප්‍රධානී මාර්ගයෙන් නැවතත් ආයුධ පත්‍රය යොමු කරන්න ඕනේ කියලා මතක් කරලා තියෙනවා. ඉතින් මේ සඳහා අපි දැන් සියලු විස්තර ගෙන ආවා. ඔයාලා සුසු තනතුර තෝරාගෙන ආයුධ පත්‍ර නිවැරදිව යොමු කිරීම ඔයාලා දැන් සිදු කිරීම සිදු කළ හැකියි. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා නැවතත් ආරාධනා කරනවා ජොබ් ගයිඩ් ශ්‍රී ලංකා මේ channel එක එක්ක. අපි ඉදිරියටත් රජයේ රැකියා රාශියක් ආයුධ පත්‍ර සමග ඔයාලට ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ඔයාලට සුබ දවසක් සහ ජයෙන් ජයම ප්‍රාර්ථනා කරලා සිටිනවා.